ලයිට් එක කතා කරන්න යන්නේ ලංකාවේ ජනප්‍රිය චරිතයක්. තරුවක්. ඇයි නමින් සුමනි දේවිය. ඇගේ සාසකයා අපට මෑතකදී හමුවුණා. ඔන්ලයින් අපි ඒ පිළිබඳව අපට සත්තා. අඩවුණු පොරොන්දුව චිත්‍රපටයෙන් රංගනයේ දායකුණු ඇය. ජනාධිපති සම්මානයෙන් පිටුම් ලැබූ ඇය ඉන්දිය සිනමා සංගරාවක මුල් කවරේ සැරසූ ලාංකීය එකම ලිලි රජින ඇයයි. ඇය 1978 වසරේ දැල්ලේ සිදු අනතුරකින් අපෙන් සමුගත්තා. මේ අපි වැඩි සිටින්නේ කරුණායක කොළඹ මාර්ගයේ ඇගේ පිළිරුව අවියසයි. ඒත් එක්කම අපි ඇගේ ඝාතකයා සොයාගත්තා. මේ ඝාතකයා සොයාගෙන යන ගමන අපි දැන් ඉන්නේ රුක්මණී දේවී කෞතුකාගාරයේ ඉදිරිපිට. මිගමුව මූලික රෝහල පසු කරලා එද්දී රුක්මණී දේවී මාවතේ ආපුවාම රුක්මණී දේවී කෞතුකාගාරය දැක බලා ගන්නට පුළුවන්. රුක්මණී දේවීගේ ජීවිතයේ වටිනා කියන බොහෝ දේවල් මෙහි තැන්පත් කරලා තිබෙනවා. ඒත් එක්කම තමයි ඇගේ ප්‍රිය අනතුර සිදුවන අවස්ථාවේදී ඇඳ සිටි වස්ත්‍රය පවා අද මේ ස්ථානයේ තැන්පත් කර තිබෙනවා. නිසා අපි ඔබට ආරාධනය කරනවා එන්නට කියලා රුක්මණී දේවි කෞතුකාගාරය දැක බලා ගන්නට. ජීවිතය ආදරණීය එඩි ජයමාන්යන්ගේ බිරිඳ රුක්මණී දේවිය සිය ජීවිතයේ චිත්‍රපටි 99ක රංග දක්වලා සියවැනි රංගනය මෙලෙස රංග දක්වනවා අපිට දැක බලා ගන්නට පුළුවන්. ගායන ශාස්ත්‍රයේ ඉහළම තැන සිටි ඇය, රංගන ශාස්ත්‍රයේ ඉහළම තැන සිටි ඇය අතට ඇගේ අඩුව පුරවන්නට කවුරුත් නොමැති තරම්. ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක ජනතාව ඒ තරමටම ඇයට ආදරය කරනවා. රුක්මණී දේවී ඇගේ ගීහඬට අපි තාමත් ආදරේ. සිංහල සිනමාවේ රිදී තාරකා රුක්මණී දේවිය එදා තුඩැල්ල මත්සන්දියේ අනතුරටපත් වෙනවා. ඇය ඇගේම ප්‍රසංගයක් සඳහා සංවිධාන කටයුතු වෙනුවෙන් යද්දි තමයි මේ අනතුර සිද්ධ වෙන්නේ. ඇය තවත් අයෙක් සමග ඇය සමග පැමිණි රථය බෞසර් රථයක ගැටෙනවා. ඒ බෞසර් රථය අද වර්තමානයේ තිබෙන්නේ හෙට්ටිපොළ පඩුවස්නුවර විවිධ සේවා සම්පකාර සමිතිය යටතේ. මේ ඔබ දකින්නේ එදා හෙළ සිනමාවේ කී හඬ ඒ නිලි රැජින අනතුරටපත් වුණ රථයයි. මේ ඇගේ ඝාතකයා විදිහට අපිට හඳුන්වන්නට පුළුවන්. වසර 56ක් පැරණි මෙම රථය මේ වන විටත් ක්‍රියාත්මක කළ හැටි මට්ටමේ තමයි තිබෙන්නේ. එනිසා ළඟදිම දවසක මෙම රථය වෙන්දේසි කරන්නටත් නියමිතව තිබෙනවා. එනිසා අවශ්‍යතාවයේ තිබෙන කවුරු හරි ඉන්නවා නම් ඔහුට හැකියාව තිබෙනවා මිලදී ගන්නට. ඒත් එක්කම තමයි මේ තමයි රුක්මණී දේවිය අනතුරට පත් වුණු ස්ථානේ. අදටත් කිසිදු වෙනසකට භාජනය නොකොට මේ ඒ තත්වයෙන්ම මේ ස්ථානය දැක බලා ගන්නට හැකියාව තිබෙනවා. රුක්මණී දේවිගේ ඝාතකයා සොයාගෙන යන මේ ගමනේදී අපිට උදව් කරනවා හෙට්ටිපොළ විවිධ සේවා සම්පකර සමිතියේ සභාපති රංජිත් මැතිතුමා, ඒ වගේම සමන් අධිකාරී රණසිංහ මැතිතුමා, ඒ වගේම ලක්ෂ්මන් මහතා, ඒ වගේම අපිට නිසාර්ථ මහත්මයා, ඒ වගේම ජනත් මහත්මයා මේ හැමෝම අපිට උදව් උපකාර කරනවා. ඒ වගේම තමයි ඕස්ට්‍රේලියාවේ ඉඳලා අපිට රුක්මණී දේවිගේ මිත්‍රයා වන ගාමිණී මහත්මත් අපි සිහිපත් කරනවා. ඉතින් ඔන්ලයින් අපි හැමදාම ගවේෂණාත්මකව අලුත් දේ හොඳම දේ අපි ඔබට ගේනවා. එනිසා අපි ආරාධනා කරනවා ඔන්ලයින් සමග රැඳී සිටින්නට.